අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිබාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තර වෙත මහනුවර බූවැලිකඩ කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ල ප්‍රමිතියකින් තොරව නිම්නයක ඉදිකර ඇති බවට තොරතුරු කාටත් නොකිය හොර රහසින්ම නිවසින් පිටව ගිය බවට එල්ලබන චෝදනා අසත්‍යයක් ගොඩනැගිල්ලේ හිමිකරුවන් කියයි මෙවැනි තවත් අනුතුරුදායක ගොඩනැගිලි රසක් ඇති බවටත් කරුණානාවරණය වෙයි විසිබන ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට 20 ගණන ඉදිරි පියවර ගන්න සමගි ජනබලවේගයේ කමිටුවක් පත් කරයි 20ට නිකුත් කළ ගැසට් නිවේදනයේ කිසි විටකත් අහෝසි කරන්නේ නැහැ ඇමති ජීඑල් කියයි හිටපු ඇමති රොබීට සහ අර්ජුන් ඇලොසියස්ට එරෙහිවාදී චෝදනා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට මරණ දඬුවම් ලබා දිය යුතුයි විපක්ෂ නායක කියයි ග්‍රාමීය ජනතාවගේ වැසිකිලි ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වාසු ජාත්‍යන්තරයට කියයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පියා දොළොස් හැවිරිදි දියණියට මත්පෙති පොවයි ප්‍රබල පාතාල සමාජික බ්ලූ මැන්ඩල් සංජීවගේ බිරිඳ පුත්‍රයා සහ ඔහුගේ මිතුරෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙතට මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ කඩාවැටීමට ලක් වූ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නිම්නයක් මැදවන අතර භූමියට නොගැලපෙන ඉදිකිරීමක් හේතුවෙන් සහ ප්‍රමිතියේ දෝෂයක් හේතුවෙන් කඩාවැටී ඇති බවයි මෙවන විට තහවුරු වී තිබෙන්නේ. මේ අතර හිමිකරු මාධ්‍යවිත අදහස් දක්වමින් සඳහන් කළේ කිසිවෙකුටත් නොදන්වා සිය දේපළද රැගෙන නිවසින් පිටව ගිය බවට වන චෝදනා අසත්‍ය බවයි. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවත ප්‍රදේශයේ ගිලාපැසීමට ලක් වූ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නිම්නයක බවට මේවන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අදාළ ගොඩනැගිල්ලේ අත්තිවාරමේ හා ව්‍යුහයේ ප්‍රමිතිය මෙන්ම භූමියට නොගැලපෙන ඉදිකිරීමක් හේතුවෙන් මෙම ගොඩනැගිල්ල ගිලාපැස ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන්නේ. ඒ අනුව ගොඩනැගිල්ලේ අත්තිවාරමේ කොටස් සුදුසු ස්ථානවලට සම්බන්ධ කර නොමැති බවට අනාවරණය වී තිබෙනවා. ඊයේ දින සිදු වූ මෙම අවාසනාවන්ත අනතුරින් මාස 1මාරක් පමණ වයසදී කුඩා බිලිඳියකට හා ඇගේ මව්පියන්ට දිවි අහිමි වුණා. යාලට පොඩ්ඩක් කරි දැනුවත් කරන්න දෙන්න මගේ බාප්පලාට ඒක. මෙතර පවතින අවදානම් තත්ත්වයක් සමග එම ගොඩනැගිල්ල අසල පිහිටි අවට නිවාස හතරකට අයත් පුත්කලින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත්තේ හිටපු බස්නායක නිලමේවරයෙක් වන අනුර ලෙව්කේ මහතාට මෙම ගොඩනැගිල්ල අයත් එකක් වන අතර මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා අද දිනේත් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කළ බවයි මහනුවර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අපකල් විමසීමකදී සඳහන් කළේ නිසි ප්‍රමිතියකට අනුකූල නොවන අයුරින් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති බවට තහවුරු වන පසුබිමක අදාළ ගොඩනැගිල්ල දිවයිනේ ප්‍රසිද්ධ ගොඩනැගිලි ඉදිකිරීමේ සමාගමක් විසින් ඉදිකර ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය පිළිබඳව අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු හා ඔහුගේ පවුලේ සමාජිකයින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මගේ දුව මේ පාර ඒ ලෙවල් කරනවා. එකහමාර වෙනකම් පාන්දර එයා පාඩම් කරා අපි කට්ටිය ඔක්කොම එයා පාඩම් කරන තැන ඉඳගෙන හිටියා. එකහමාරට විතර නිදාගන්න ගියා. නිදාගන්න ගිහලා පාන්දර 4ට 4යි කාලට විතර අපිට ඇහුණා දඩස් දොඩොස් ගල සද්දක්. ඩක් ඩොක් ගාන සද්දෙට අපි බැලුවා මොකද්ද මේ සද්ද කියලා හොරෙක් ඇවිල්ලාද මොකද්ද කියලා අපි හොයනකොට අල්ලපු ගෙදරින් අපිට කිව්වා ඒගොල්ලන් ටෝච් ගහගා හිටියා අපේ පැත්තට. පිටිපස්සේ ගෙදරින් එයා සමරසිංහ කියලා එයා කිව්ව එකපාරටම මිස් ලෙව්කේ ඔබතුමාගේ ඔබතුමාගේ ගේ පුපුරනවා කියලා. කියපු ගමන්ම අපි ටක් ගාලා එළියට එනකොට එළියට එන්න බෑ ගේ ඇතුළ ටයිල් ඔක්කොම ඉස්සෙලා. වැස්ස ගමන්ම අපි වාහනේට නැග්ගා. නැගලා කිලිම්මම ආව ඉස්සරහා ගෙදරට. නමුත් ඔය මිනිස්සු චෝදනා කරන ඔබතුමන්ලා මේක කියලා පහින් දැනගෙන බල්ලෝ බලල්ලු අරගෙන වාහන අරගෙන එළිය ඔබතුමන්ලගේ වටිනා කියන දේවල් අරගෙන පැනනවා කියලා. ඒක තනි කර අමූලික බොරුවේ. බල්ලෙක් අපේ ගෙදර ඉන්නවා තමයි නැත්තේ නෑ. ඒ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා උන් පැනගෙන තිබ්බ පාරට අන්තිමට STF එකෙන් දවල් එකහමාරට තමයි බල්ලෝ බෝක්කක් අස්සේ ඉඳලා නරඳුන්නේ. ඔච්චර චෝදනාවක් තියෙන ඔබතුමාට මේක නිසි ප්‍රමිතියකින් තොර
රෝල ගේට් එක කොහොම ඇරනවද කියලා මතක නැහැ ඒවා ශනිකව වෙන දේවල් එළියට ආවා ඒත් එක්කම මට මතක් වුණා හරි වාහනේ තියනවා කියලා එහෙම වාහනේ යතුර ගත්තා වාහනේ ස්ටාර්ට් කරා රිවර්ස් කරන රිවර්ස් කරද්දිත් පාරයි ගෙදර යතුර ගැප් එකක් තිබ්බා අම්මිලා අප්පච්චිලා ඔක්කොම වාහනේට දාගත්තා එහෙම එතන ඉන්න බෑ මොකද අපි දන්නේ නැහැ කොතරින් කොහොම කඩාගෙන යයිද කියන එක වාහනේ අරගෙන ගියා මම ක්ලබ් එක පැත්තට ලේක් ක්ලබ් එක පැත්තට ගිහිල්ලා එතනින් හරවගෙන යන ගමනුත් මගේ කෝල් ලොග් එකේ දැනටත් තියෙනවා මම පොලිසියට ඉන්ෆෝම් කරලා දෙනවා හරියටම පාන්දර 5ට 119 එමේ ගැවේ මොකද මම ඒ වෙලාවේ ඔළුවට දෙකේවාට නුවර පොලිසිය නම්බරේ. ඒකට කතා කරා මං කිව්වා මෙන්න මෙහෙමයි සංගමිතා මාවතේ අපි ගෙදර කඩාගෙන යනවා. කරුණාකරලා මොන හරි කරන්න කියනොත් එක්කම අපි දැක්ක ගෙදර කඩාගෙන යනවා. ඒ කියන්නේ අම්මිගේ කෝල් එකත් පොලිසිය කෝල් එකක් අතර තියෙන විනාඩි 7යි. මං ගාව කෝල් ලොග් එක දැනටත් තියෙනවා. ඒ කියන්නේ අපි පාන්දර 3ේ ඉඳන් මෙහෙම ගෙදරක් කඩාගෙන යනවා කියලා දැනගෙනත් එළියට යනවා කියන්නේ තනිකර බොරු චෝදනාවක් මේ අපිට එල්ල කරන්නේ. 2006 වසරේ ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතාද මෙලෙස අදහස් පළ කළා. මේ වන විට මේකට මේ සිදුවීමට හේතුව කුමක්ද යන්න පරීක්ෂණයක් කරනවා. මේක 2011 වසරේදී ගැසට් කරා මේ මුළු ප්‍රදේශයම නායාමට ලක්විය හැකි කලාපයක් ලෙස. ඉතින් ඒක තුල මං හිතනවා ඉදිරියේදී මේ නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුව දැනට අනුමත කරන ප්‍රමාණයන් මේ ගොඩනැගිලි සඳහා වෙනස් විය යුතුයි කියන එක තමයි මගේ අදහස. මොකද මේක ඉතාම කඳුකර ප්‍රදේශයක්. ඉතින් මේ ඉදිකිරීම ශීඝ්‍රයෙන් වැඩිවීම තුළ අනුමත වුණත් ශීඝ්‍රයෙන් වැඩිවීම තුළ ඉදිරියට නොයෙකුත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා ඉදිරියේදී මේ පිළිබඳ මේ රෙගුලාසි වෙනස් කිරීම සම්බන්ධයෙන් යම් තීරණයක් රජය එක්ක එකතු වෙලා ගන්න. මේ වන විට මෙම ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින මොහොතක තවත් එවැනි ගොඩනැගිලි ඉදිකර තිබෙන බව නිරීක්ෂණය වන බවයි පේරාතිනිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනරත්න මහතා සඳහන් කළේ. මේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ බුවැලිකඩ පමණක් නෙවෙයි ලංකාව පුරා මේ වගේ ස්ථාන තියෙනවා තව ගොඩාක්. පහුගිය අවුරුදු 10ට පෙර හැදුන ගොඩනැගිලි වල විශේෂයෙන්ම මේ වගේ නිර්දේශ නිකුත් කරලා නිර්දේශ ලබාගෙන කරපු ගොඩනැගිලි නෙවෙයි ගොඩක් තියෙන්නේ. ඒ නිසා තම තමන්ගේ නිවාසවල මේ වගේ අවදානම් කලාපවල ජීවත් වෙන අයට පණිවිඩයක් දෙන්න කැමති තමන් ජීවත් වෙන ස්ථානයේ තියෙන තමන්ට හිතෙනවා නම් තමන්ගේ ගොඩනැගිලි අවදානමක තියෙන්නේ කියලා වහම් අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා ගන්න කටයුතු කරන්න. එතකම් අවදානෙන් ජීවත් වෙන්න මේ වර්ෂා කාලේ. अधिक बैवम कम තත්ත්වයක් ඇති වෙනා නෑමක් වෙන්න. ඒක නිසා මේ ගොඩනැගිලි ඉදිකරනකොට අපි පොළවේ තියෙන පිහිටි ගලත් එක්කම අමුණලා පාදම ඉදිකරලා තිබ්බනම් මේ ඕනම තත්ත්වයකට ඔරොත්තු දෙනවා. ඒක නිසා ඒ ගැන තමයි අවධානය යොමු කරන්න ඕන බෑවුම් වල ජීවත් වෙන ජනතාව. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 7ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට රටේ ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව පවතින බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉන්පසුව ඕනෑම පුරවැසියෙකුට දින 7ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ව්‍යවස්ථානුකූල භාවයට අභියෝග කිරීම මෙහි අරමුණ වන අතර එලෙස අභියෝග නොකරන්නේ නම් 20 වන සංශෝධනය දින 7කට පසු පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදයට ගත හැකි. නමුත් කිසියම් පාර්ශවයක් අදාළ කාලය තුල 20 වන සංශෝධනය
අභියෝගයකට ලක් කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතු වනවා. අදාළ කාල සීමාව තුළ මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් හිමි නොවන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ සඳහන් කළේ. දින 21ක් නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ සිය තීරණය කලින් දිනකදී ලබා දෙන්නේ නම් ඉන්පසුව 20 වන සංශෝධනය දෙවනවර කියවීමේ විවාදය සඳහා ගත හැකි. දෙවනවර කියවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී එය පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත විය යුතු බවද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. ඉන්පසු කාර්යක සභා අවස්ථාවේදී 20 වන සංශෝධන පනතේ සියලුම වගන්ති එකිනෙක සලකා බලනු ලබන අතර ඕනෑම සංශෝධනයක් යෝජනා කිරීමටද එහිදී අවස්ථාව පවතිනවා. අනතුරුව දෙවනවර කියවීමේ විවාදය අවසානයේද ඡන්ද තුනින් දෙකක බහුතර බලයක් හිමි විය යුතුයි. අවසාන වශයෙන් කතානායකවරයා පනතට අත්සන් තබූ විට එය නීතිය බවට පත්වනු ඇත. 20 වන ව්‍යවස්ථා සංශෝධනය අඩංගු ගැසට් පත්‍රය අහෝසි කර නැවත අලුත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් නොමැති බව අමාත්‍ය මහාචාර්ජ් ජී.එල්.පීරිස් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනතාවට සේවය කරන ආණ්ඩුවක් ස්ථාපිත කරලා මේ රට සංවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය පියවරක් කියලා 19 වන සංශෝධනය ඉවත් කරමින් 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගැනීම. තාමත් පැහැදිලිව මුල ඉඳන් අගට අපි ඒක සමස්තයක් හැටියට 19 වන සංශෝධනය අපි ඉවත් කරනවා කියලා. ඒකේ කොටස් ඉවත් කරනවා කියලා කිව්වේ නැහැ. ඒකට සැප්තැම්බර් 22 අගහරුවාදා අපි මේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ගරු අධිකරණ ඇමතුමා ඒක තමයි පළවෙනි කියවීම. ඉන්පසු සතියක් තිබෙනවා විරෝධතා ගොනු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය. අයිතිවාසිකමක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඒ කාල සීමාව තුළ දවස් 7යි. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙනවා උපරිමය සති 3ක්. ඒ විරෝධතා ඉදිරිපත් කරන පාර්ශ්වකරුවන්ට සවන් දීලා හා මැදහත්කරුවන්ට සවන් දීලා ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවන උපරිමය සති 3ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අතිගරු ජනාධිපතිමාටත් ගරු කතානායකතුමාටත් දැනුයි. දැන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරෙන්නේ සීමිත කාර්යභාරයක්. 20 වන සංශෝධනයේ නිත්‍යානුකූලභාවය විමර්ශනය කළා ඒ පිළිබඳ නිගමනයකට එළඹීමේ කාර්යභාරය පමණයි. හැබැයි අපි නොකරන දේකුත් තියෙනවා. කිසිසේත් අපි එකඟවන්නේ නැහැ 20 වන සංශෝධනය අඩංගු ගැසට් පත්‍රය අහෝසි කළා අලුත් ගැසට් පත්‍රය නිකුත් කිරීම අපි සාමූලින් ප්‍රතික්ෂේප කරනවා. ඒක කිරීමට කිසියත් රජය එකඟවන්නේ නැහැ. මේ අතර ආණ්ඩුව විසින් ගෙනීමට නියමිත 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ එහි අන්තර්ගතය රටට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කරුණු ලබන අහිතකර තත්ත්වය පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1 පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවට සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විද්වතුන් කිහිප දෙනෙක්ද එක්ව සිටියා. මෙහිදී ආණ්ඩුව විසින් ගෙනෙන 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ගණු ලබන ස්ථාවරයේ මෙන්ම 19+ යෝජනාවලිය පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා. එමෙන්ම 20 වන සංශෝධනය පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජනබලවේගයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර ඊට රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, කබීර් හෂීම්, මනෝ ගණේෂන්, ඉරාන් වික්‍රමරත්න, ඉමිතියස් බාකිර් මාක, ලක්ෂ්මන් කිරියල්ල, හර්ෂද සිල්වා, නීතිඥ සුරේන් ප්‍රඩාන්දු, නීතිඥ ශ්‍රීලාල් ලක්තිලක යන මහත්වරුන් ඇතුළත්. ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මැතිවරණ දෙකදී ජනතාව ඉල්ලුවා 19 වෙනි සංශෝධනය අයින් කරන්න කියලා. අපි මේ ජනතාව කිව්ව විදිහට 19 වෙනි සංශෝධනය අයින් කරනවා. ඒකට තමයි විශ්සකෙන්නේ. ඔව් ඒ කියන්නේ ජනතාව සඳ දුන්නේ ඔක්කොම ජනතාවගේ බලතල අරගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියාගන්නේ. ජනවරම මූලිකත්වයේ තිබුණේ මොකද ජාතික ආරක්ෂාව ලෑති කරනවායි. 150ක් ඉන්න පාර්ලිමේන්තුවක් අද ලැබිලා තියෙනවා. ඉතින් ඒ තුලින් රටට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා රට ශක්තිමත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තමයි අපි අරමුණ. රටේ ජනතාව විශ්වාසය ගන්නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම තමයි විශ්වාසය ගන්නෑ. මේ 20 වෙනි සංශෝධනය මේ රටේ ඒකාධිපති පාලකයෙක් පත් කරන්න කරන සංශෝධනයක්. දැන්ටමත් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන කැබිනට් ඇමතිවරයා ඇතුළු විශාල පිරිසක් විශ්ස පරාජය කරන්න අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා. කවදාවත් විධායක බලයක් ගන්න බැරි, කවදාවත් රාජ්‍ය පාලනයට එන්න බැරි, කවදාවත් රට පාලනය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති රනිල් වික්‍රමසිංහ මහතුමා ඉතා සූක්ෂමව විවස්ථා කුමන්ත්‍රණයක් කරලා තමයි මේ 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරේ. දැන් හෙට නරෙන්ට කුකුල්ලු වාර දෙන හැටි බලා ගන්න පුළුවන්. අපිට ආරංචි මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා හරි, මහින්ද අමරවීර මහත්තයා හරි තමයිලු පොදු ව්‍යාපාර
කාරක සභාවේ සභාපති ධූරයට පත් කරන්න යන්නේ. හොඳට එයි වැඩි. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ සැරසෙන්නේ හොරගම් කරන්නේ. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙසරි සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් යන මහතුරුන්ට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ බහදිකරණයේ හමුවේ අධිචෝදනා ගනු කර තිබෙනවා. 2016 වසරේ පෙබරවාරි මාස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මාස 30 වනදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා රාජ්‍ය මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන වෝල්සාරෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ මොනක් නිවාස සංකීර්ණයේ පිහිටි අංක 5 PH2 දරණ නිවසේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 ඈ වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම අධිචෝදනා පත්‍රය තුළින් චෝදනා එල්ල කර තිබෙනවා. මෙම නිවාස සඳහා විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන වෝල්සාරෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගම සහ පර්පචුවල් කැපිටල් සමාගමේ චෙක්පත් වලින් රුපියල් මිලියන 11.68 ක මුදලක් ගෙවා ඇති බවද එම චෝදනාවල සඳහන් වනවා. මෙම ක්‍රියාවලිය සඳහා ආධාර අනුබල දීම තුළින් මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙසරි සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිවද අල්ලස් පනතේ 19 ඈ වගන්තිය යටතේ වරදක් සිදු කර ඇතැයි අධිචෝදනා එල්ල කර තිබෙනවා. මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබෙන සමස්ත අධිචෝදනා සංඛ්‍යාව 6ක් නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලින් 32 දෙනෙකු නම් කරනු ලැබ සිටිනවා. නඩු භාණ්ඩ වශයෙන් ලේකන 58ක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින අර්ජුන් ඇලෝසියස් 2015 වසරේ සිදු වූ මහා බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන නඩුවේද විත්තිකරයෙකු වශයෙන් නම් කර සිටිනවා. යලිත් අවධානය දේශීය පුවත් වෙත හිටපු අමාත්‍ය රජිත සේනාරත්න මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද දේශපාලන පරිගණකය පිළිබඳ සොයා බැලන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. දේශපාලන පරිගණකය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමට අදත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණියා. උදෑසන 10ට පමණ එතුමා කොමිසමට පැමිණි අතර 11 පමණ වන විට කොමිසමෙන් වෙනත් දිනයක් ලබාගෙන ඔහු පිටව ගිය බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ අතර අද දින දේශපාලන පරිගණකය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම වෙත දිල්රුක්ෂි ඩයස්, ශානිය අබේසේකර, රෝහිත බෝගොල්ලාගම යන මහතුරුන්ද පැමිණ සිටියා. එමෙන්ම හිටපු අමාත්‍ය රජිත සේනාරත්න මහතාද අද දින දේශපාලන පරිගණකය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම වෙත පැමිණියේ පස්වරු දෙකට පමණ. ඒ මහතා පැය භාගයකට ආසන්න කාලයක් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටව ගියා. ඔබතුමා 2015 ආණ්ඩුවේ කැබිනට් මැතිරෙක්වත් ඇමතිරෙක්වත් මන්ත්‍රීවරෙක්වත් නොවේ. බොහෝ චෝදනා ඔබතුමාට එනවා. මොකද මේ? අපි සතුටු වෙනවා ඒකට. වංචනිකයන්ගේ, හොරුන්ගේ, මංකොල්ලකරුවන්ගේ චෝදනාවන්ට ලක්වීම ඉතාමත් හොඳ සහතිකයක්. උදහසට ලක්වීමක්. ඒකත් හොඳ සහතිකයක්. සාමාන්‍යයෙන් බොහෝ වංචනිකයන්ගේ, දූෂිකයන්, දූෂිතයන්ගේ, මංකොල්ලකරුවන්ගේ ස්තෝත්‍ර ගායනාවක් ඇතිවීම, ඔහුගේ ගුණ ගායනාවක් ඇතිවීම තමයි දේශපාලනක නරකම දේ. උදහසට ලක්වීම පිළිබඳව මට හොඳ ආත්මීය සතුටක් තිබෙනවා. දැන් ඔබ චෝදනා කරන්නේ මෙතන ඉන්න සියල්ල එතකොට වංචනිකයන් ඔබ නිර්දෝෂී කියන එකද? මම දන්නවා. අපගාව ලියවිලි ගොඩක් තිබෙනවා. අප විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලස් සෝදුසුන් කුණ සභාව ඇතුළු පරීක්ෂණ ආයතනට යොමු කරපු පැමිණිලි තිබෙනවා. ඒවට අදාළ ලේඛන තිබෙනවා. 2015 දී ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ මේ දූෂණ හොයන්න, වංචා හොයන්න. නමුත් ඒ බලාපොරොත්තු ඉටු වෙලා නැහැ කියන එකද ඔය කියන්නේ? දූෂිතයන් විසින් කරන දේ තමයි දූෂිතයන් ආරක්ෂා කිරීම. අපේ රටේ මේ දූෂණේ කියන්නේ දූෂිත වලල්ල. මේකට දේශපාලන අධිකාරිය ඉන්නවා. 2400ක් විතර වන පරිපාලන නිලධාරීන්ගෙන් 14ක් ඉන්නවා. මේකට 84000ක් වන පොලිසිය ඉහළ නිලධාරීන්ගේ කුඩා ප්‍රමාණයක් ඉන්නවා. මාධ්‍ය අයිතිකරුවන් ඉන්නවා. මේ වලල්ලේ මාධ්‍ය වේදීන් ඉන්නවා. පරීක්ෂණ කරන ආයතනවල කණ්ඩායම් ඉන්නේ මේ වලල්ලේ නීතිය පසිඳන ආයතනවල කණ්ඩායම් ඉන්නේ ඒ නිසා අපේ රටේ මහජනයාගේ දේපොළවලට කරලාද මේ සාපරාදී අපරාදී මේ දූෂිතයන් විටින් විට ගැලවෙමින් තිබෙනවා ඒ නිසා අපිට අරගලයක් හැමදාම තිබෙනවා මේ දූෂිත වලල්ලට එරෙහි බලයටපත් වෙන ඕනෑම ආණ්ඩුවකින් දූෂිතයෙක් පිළිබඳ දඬුවම් ලබා දෙන්න උත්සාහයක් දරනවා නම් අපි උත්සාහයට සහාය දෙනවා දැන් මේ වෙනකන් එතකොට ජනතාවට බලාපොරොත්තුවක් ඇති කර හැකි රජයක් බිහි වෙලා නැහැ කියන එකද මේ කියන්නේ ඉතින් මේ මාරුවෙන් මාරුවට එක් කණ්ඩායමක් එනවා ඒ කණ්ඩායම දූෂණයේ යෙදෙනවා අනිත් කණ්ඩායමේ දූෂිතයන් ආරක්ෂා කරනවා ඉතින් ඒවයි සිද්ධ වෙන්නේ නිකන් නෙවෙයි ඔබ කියන්නේ රනිල් ආණ්ඩුව රකින්නවා ආණ්ඩුව රනිල් රකින්නවා එහෙමද ඒක සක්සුදස්සේ පැහැදිලි ඒක නිමිස්සර මේක වේදිකාවෙන් පිටිපස්ස රංගනේ තිබුණි දැන් රංගනේ වේදිකාවෙටම කරලියට ඇවිල්ලා තියෙන බව තමයි පේන්නේ තියෙන්නේ අපිට එන්න වෙලා තියෙන්නේ දූෂණ හෙව්වට මිනිමැරුම් හෙව්වට එතන මන්ත්‍රීතුමා හොයා ගන්න පුළුවන් වුණාද බැරි වුණානේ කට්ටියක් හොයනකොට කට්ටියක් ඩීල් දැම්මා කවුද ඩීල් දැම්මේ जनाधिपति अगमति तरंगिट अंतिम
අගමැති ඔබතුමාගේ පාර්ශවයේ හිටියේ. ඔව් කොයි පාර්ශවයේද ඒක තමයි වෙලා තියෙන්නේ. ඔන්න ඔබ නොදැනුව ඩීල් දැම්මද? අපිට කීකිය දාන්නේ නැහැනේ. ජනාධිපතිතුමා පත් කරන්න ඔබ තමයි මෙහෙයක් කරපු කෙනෙක් නැහනේ. ඒව මතකදී පේන කට්ටිය කී දෙනා දිනේ ලංකාවේ. නෑ සාමාන්‍යයෙන් මේකේ වැඩියෙන්ම තියෙන ඩීල්නේ. ඒ අතර කීප දෙනෙක් ඉන්නවා අවංකව තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් තමන් කියපු දේ කරපු දේ වෙනුවෙන් සටන් කරන කට්ටිය. ඒක හැම එකෙම උත්තරයි දෙන්නේ ලංකාවේ. මන්නේ පක්ෂකින් පයින්නවා කියන එක සාමාන්‍ය දෙයක්. දැන් ඔබතුමාත් මං හිතන්නේ තන දෙක තුනකට ගිහිල්ලා මේ මෙතන නැවතිලා ඉන්නේ. මගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මම තන 12කට උනත් යනවා. මම ආරක්ෂා කරන්නේ මගේ ප්‍රතිපත්ති මිසක් පක්ෂ නෙවෙයි. කොට මගේ ඇඟේ බෝම්බ ගෑලි තියෙනවා. තමුන්නා කියලා කිව්වගේ නෙවෙයි. ඒ හින්දා අපිට ලේසියෙන් වෙනස් වෙන්න බෑ. යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල සිදු වූ අයථා ක්‍රියා පිළිබඳ සොයාපාලන කමිටුවේ පැමිණිලි බාර ගන්නා දිනය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කර තිබෙනවා. මේවන විට විවිධ අයථා ක්‍රියා පිළිබඳ පැමිණිලි 100ක්ම වයති බවයි මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. යහපාලන සමයේදී රාජ්‍ය බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතන වගේන් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මෙවන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සුවබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පත්කළ කමිටුව පවසනවා. අදාළ බැංකු මගින් ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මගින් සහ ජනතාව මෙම පැමිණිලි බහර දී ඇති බව සඳහන්. තවදුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් පැමිණිලි බහර ගැනීම සඳහා ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මාස 30 දක්වා දීර්ඝ කරන බවත් එම කමිටුව පවසනවා. අදාළ පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව චෝදනා එල්ලවී ඇති පාර්ශ්ව කැඳවා තොරතුරු සටහන් කර ගැනීමට නියමිතයි. ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ 2015 වසරේ ජනවාරි මාස 8වැනිදායින් පසුව සිදුව ඇති අක්‍රමිකතා එකී ආයතනවල අරමුණු වලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පටිපාටි වලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවු ක්‍රියාවන් හා ගනුදෙනු විධිමත්ව අධ්‍යයනය කිරීම සඳහා මෙම සිව්පුද්ගල කමිටුව පත් කර තිබෙනවා. ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගත යුතු නෛතික මූල්‍ය සහ පරිපාලන පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත් මූල්‍ය පාඩු වලට වගකී යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් හඳුනා ගැනීම සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමත් මෙම කමිටුවට පැවරී තිබෙනවා. ජාතික ආර්ථික ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුල සිදු වූ අක්‍රමිකතා සුවබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම කමිටුව පත් කර තිබුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට මරණීය දඬුවම් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බලපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලපිටිය මහකරාව ශ්‍රී තපෝදනාරාම මහා විහාරස්ථානයේ පැමිණ පූජ්‍ය නෑහින්නේ පියරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. පාස්කු කොමිසම යන ඔබතුමාගේ අදහස මොකද? දැන් පාස්කු කොමිසමට වැඩිය මම විශ්වාස කරන්නේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම සියලු දෙනා නීති හමුවට ගෙනෙන්නට ඕනේ. ඒ වගේම මේ ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට දැඩි දඬුවම් දෙන්නට ඕනේ. මම තරයේ විශ්වාස කරන දෙයක් තමයි කුඩු වෙළඳාමට රස්තවාදයට අනිවාර්යයෙන්ම අපේ රටේ මරණීය දඬුවම් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මම විශ්වාස කරන ආකාරයට පාස්කු ප්‍රහාරයට සැලසුම් කරන්නට ක්‍රියාත්මක කරන්නට ආයකත්වය ලබා සියලු දෙනාටම ඇත්ත වශයෙන්ම මේ මරණීය දඬුවම් නියම කර යුතුයි කියන එක තමයි මගේ අදහස. ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරයත් සම්බන්ධ නිර්මාණය වුණු ඒ ව්‍යාකූලත්වය තුළ ඇත්ත වශයෙන්ම අපේ රටේ පැහැදිලි නායකත්වයක් නිර්මාණය වුණේ නැහැ. ඒ බරපතල ඛේදවාචකය වළක්වන්නට ඒ වගේම ඛේදවාචක සිදුවීමෙන් පසුව ගත යුතු පිළියම් ගැනීමේදී අඩුපාඩු වුණාම රසක් අපි හැමෝම ඒවෙන් පාඩම් ඉගෙන ගන්නට පාඩම් ඉගෙනගෙන ශක්තිමත් ජාතික ආරක්ෂක යාන්ත්‍රණයක් අපේ රටේ ස්ථාපනය කරන්න. ඇතැම් ජනතාව සඳහා වැසිකිලි පහසුකම් නොමැති ගැටලුව අද වන විට ජාතික ප්‍රශ්නයක් වී ඇති බව අමාත්‍ය වාසුදේව නායකකාර මහතා පවසනවා. එයද කොළඹදී පැවති හමුවකින් අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතින් පිරිසක් සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායකර මහතා අතර හමුවක් අද සිදු වුණා. ඒ ජල සම්පාදන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මෙම හමුවේ අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම තිරසර සංවර්ධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිබෙන ඉලක්ක සහ අරමුණු ජය ගැනීමේදී ලෝක පරිමාණව ක්‍රියාත්මක වෙන්නේ වැඩපිළිවෙලේ ලංකාව ඉතා හොඳ තැනක හිටියත් ලංකාවට තව යා යුතු ලොකු දුරක් තියෙනවා. විශේෂයෙන්
විශේෂයෙන්ම අපි ගත්තොත් වැසිකිලි නැති ජනයා විශාල ප්‍රමාණයක් ඉන්නවා වෙනත් රටවල වගේ විවෘතව මලපහ කිරීම වලට අපේ ජනයා කැමති නැහැ එයාට වැසිකිලි වුවම නැහැ වැසිකිලි හදාගන්න එයාට වත්කම් නැහැ ඉතින් මේක අපි හැමෝටම බලපානවා මොකද ඒ අය හරියට තමන්ගේ මලපහ කිරීම වලදී නිසි සනීප ආරක්ෂාව ඇතුව නොකොලොත් ඒක ජලයට එකතු වෙලා හැමතැනට මොහොතගෙන ගිහිල්ලා ගංගා ඇල දොඩ වලට ඇවිල්ලා ඒක අපි ඔක්කොටම විශාල විසකුරු බලපෑමක් ඇති කරනවා මේක සමස්ත ජාතික ප්‍රශ්නයක් මේකයි මම UN එකෙන් ඇහුවේ දැන් ඒගොල්ලන්ගේ ක්ලයිමේට් ෆන්ඩ් එක තියෙනවා දේශගුණිකාර මුදල් ඒ දේශගුණිකාර මුදල හුදෙක්ම දේශගුණිය ඇතු වෙන වෙනස්කම් උඩ රටවල් වලට මුහුණ දෙන්න තියෙන අභියෝගයන්ට උපකාර වීම වගේම මේ මූලික ප්‍රාථමික දේවල් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැබවින්ම උනන්දුවක් තිබිය යුතුයි විශේෂයෙන්ම මේ තිරසර සංවර්ධනය මොන තිරසර සංවර්ධනයක්ද වැසිකිලි නැතුව විශාල සංඛ්‍යාවකට වර්තමානයේ වැටි ඇති ආර්ථිකය නැවත ගොඩ ගැනීමට ආණ්ඩුව කළ යුතු වන්නේ ජාතික ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ති සත්නායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. 2019 නොවැම්බර් මාසය වෙනකොට නාඩු හාල් කිලෝ එකක් තිබුණේ රුපියල් 80යි. අද ඒක රුපියල් 100ට එහා ගිහිලා තිබෙනවා. සීනි කිලෝ එකක් එදා තිබුණ රුපියල් 95කට අද සීනි කිලෝ එකක් රුපියල් 150 දක්වා ඉහළ ගිහිලා තිබෙනවා. පරිප්පු කිලෝ එකක් රුපියල් 115කට විතර තිබුණේ. අද ඒක රුපියල් 160 ඉඳලා 240 දක්වා වැඩි වෙලා තිබෙනවා. සෙමන්ටින් එකක් ජනාධිපතිවරණයේ අවසන් මොහොතේ රුපියල් 100කට දුන්නා. අද ඒ සෙමන්ටින් එක රුපියල් 240න් එහා ගිහිල්ලා. ඒ වගේම රුපියල් 70ට 75 තිබුණු බීරුණු කිලෝ එක අද රුපියල් 200කට දක්වා ඉහළ ගිහිලා තිබෙනවා. රුපියල් 55ට 60 තිබුණ පොල් ගෙඩිය අද රුපියල් 80යි 90යි 100යි. ඒ වගේම පොල් තෙල් ලීටරයක් රුපියල් 450කට තිබුණේ ඒක දැන් 650ක් දක්වා වැඩි වෙලා. ඇයි මේ ජීවන බර මෙච්චර වැඩි වෙන්නේ? ජීවන බර වැඩි වෙන්නේ වෙන කිසි කාරණයක් නිසා නෙවෙයි ආණ්ඩුව අනුගමනය කරන පාය මාර්ගවල බරපතල අර්බුදයක් තියෙන නිසා. ආණ්ඩුව කළ යුතු තිබෙන්නේ මේ මූණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න, ජනතාවට සහන දෙන්න, ඒ වගේම රටේ ආර්ථිකය යළි නගා සිටවන්න ජාතික ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම. අපරාධ කල්ලි සමාජික බ්ලූ මෙඩල් සංචීවගේ බිරිඳ පුත්‍රයා සහ පුත්‍රයාගේ මිත්‍රයෙකු හෙරොයින් ජාවාරමේ නිරතව සිටියේදී අතරංගුවට ගැනීමට කොටුව පොලිසිය සමත් වුණා. පාතාල කල්ලි සමාජික අඟුලානේ රොහානෙවත්තාගේ සගේඳ දෙනෙකු අවියායුධ සමග පෑලියගොඩ කොට්ටාස අපරාධ විවර්ජන ඒකකයේ විසින් අතරංගුවට ගෙන තිබෙනවා. මේ අතර ලබන වසරේ ගිනි අවි සඳහා බලපත්‍ර අලුත් කිරීමට මේ වසරේ ඔක්තෝබර් මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31වනදා දක්වා කාල සීමාව තුළ කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය බලපත්‍ර හිමි ආයතන හා පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිනවා. දුබායි සිටින කාන්තාවක් විසින් මෙහෙමන ලද හෙරොයින් චාවාරමකට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලින් දෙදෙනෙකු මෝදර මෙත්සඳ නිවාස සංකීර්ණයේදී කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගීතා නමින් හඳුන්වන මෙම කාන්තාව අපරාධ කල්ලි සමාජික බ්ලූ මෙන්ඩල් සංජීවගේ බිරිඳ බවත් අනිත් පුද්ගලින් අපරාධකරුගේ පුතා සහ පුත්‍රයාගේ මිතුරෙකු බවත් පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 322ක් ජවාරමින් උපයාගත් බවට සැකකිරීම රුපියල් 129,000ක මුදලක් චංගම දුරකථන 5ක් බැංකු පොත් සහ විදෙස් ගමන් බලපත්‍රයක්ද පොලිසිය සිය බහරයට ගත්තා. මේ අතර ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකු වන අඟුලාන රොහා නැමැති සැකකරුගේ සගයින් දෙදෙනෙකු පැලියකුඩ කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. කඳාර ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරුවන් සන්තකයේදී T56 ගිනි අවියක් සහ පතුරුම් 13ක් පොලිසිය සිය බහරයට ගත්තා. කිල්ලුච්චිය පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝ 77යි ග්‍රෑම් 300ක ප්‍රමාණයක් ජංගම දුරකථන 2ක් සහ බෝට්ටුවක් සිය බහරයට ගැනීමට සමත්ව තිබෙනවා. අදාළ මත්ද්‍රව්‍ය තොගේ රැගෙන යන ලද සැකකරුවන් පලාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. තමුත්තේගම රාජ්‍ය බුද්ධි සේවා කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී කරවල අලෙවි කරන මුවාවෙන් කේරළ ගංජා ජාවාරමේ නිරත යුද හමුදා සෙබළුක අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරු විනය හේතුවක් මත යුද හමුදාවේ සේවය නිවත් කර ඇති බවත් කිනිය ප්‍රදේශයේ සිට කරවල රැගෙන එන මුවාවෙන් කලකපටන් මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කර ඇති බවටත් පොලිසියට තොරතුරු අනාවරණය වී තිබුණා. සැකකරු සන්තකයේ තිබි කේරළ ගංජා ග්‍රෑම් 660ක් මත්ද්‍රව්‍ය වලින් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 119,800ක මුදලක් විදුලි තරදියක් යුද හමුදා නිලැඳුම් වලට සමාන ඇඳුම් කට්ටල 15ක් යුද හමුදා කැලෑ ඇඳුම් කට්ටල 6ක් යුද හමුදා ඕවරෝල් කට්ටලයක් යුද හමුදා මෙහෙයුම් සඳහා භාවිතා කරන සටන් ඇඳුම් කිහිපයක් විජබ රෙජිමේන්තු ලාංඡනය සහිත හිස්සසුමක් යුද හමුදා කැලෑ හිස්සසුමක් හා විශේෂ කැලෑ හිස්සසුමක් යුද හමුදා විසින් භාවිතා කරන ගමන් මල්ලක් විදුලි පන්දමක් නිල ඇඳුම් ගබඩා කරන ගමන් මල්ලක් ඇතුළු උපකරණ රැසක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා.
තමලගමු පොලිස් විශේෂකාර බලකාට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී තමලගමු පොදුකුඩිරුප්ප ප්‍රදේශයේ මත්ගුලි පැකට් 738ක් සමග සකකරුක අතරංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය බුලත් විට අලෙවි කරන මුවාවෙන් පාසල් සිසුන් වෙත අලෙවි කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙකු විසින් 12200 දියණියට මත්පැති පානය කිරීමට ලබා දී ඇති බවට දියණියගේ මව විසින් පානදුර දකුණු පොලිසිය වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පානදුර කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ සිදු කරන ලද මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර මෝදරවිල කර්මාන්තපුරයේ පිහිටි අදාළ සැකකරුගේ නිවසේ තිබී මත්පැති 15ක ප්‍රමාණයක්ද පොලිසිය විසින් සිබහරයට ගත්තා. මත්ද්‍රව්‍ය ශරීරගත වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද දියණිය මෙවන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. පාදුක්ක පෝරේ ප්‍රදේශයේ කුලී පදනම් මත ලබාගත් නිවසක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පාදුක්ක පොලිසිය සමත් වුණා. මෙම ස්ථානයේ නිෂ්පාදිත ගෝඩා මිලිලීටර 17,09,700ක ප්‍රමාණයක් එම ස්ථානයේදීම විනාශ කිරීමට පියවර ගත් අතර අදාළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් ගෝඩා බැරල්, දඟර, ගෑස් සුදුන් ඇතුළු උපකරණ රැසක් සමග සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලංගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් තෝරවිල කන්ද ප්‍රදේශයේ නිවසක සංකවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ තවත් ගිනි අවි දෙකක් මන්දින තුවක්කු දෙකක් ජීව උණ්ඩ සහ වෙඩි බෙහෙත් වගේ අක්සුව ගැනීමට පින්නවල පොලිසිය සමත්ව තිබෙනවා. මේදී අදාළ ගිනි අවි තොගය සන්තකේ තබාගෙන සිටි සැකකරුවෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා. යක්කලමුල්ල පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී නීති විරෝධී ගිනි අවි පහක් සමග අදාළ ගිනි අවි සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් 5 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගිනි අවි අතර ජර්මනිය නිෂ්පාදිත ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ගිනි අවි 3ක් සහ බඳින තුවක්කුවක්ද වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඒ අනුව ඉක්ුත් මාස දෙකමාරක කාලය තුළ යක්කලමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවටගත් ගිනි අවි සංඛ්‍යාව 48ක්. ගව ඝාතනයට එරෙහිව සියතගෙන එන ප්‍රවෘත්ති විශේෂ අංකය දැන්. ගව ඝාතනය නතර කිරීමට රටේ සමස්ත ජනතාවම අවදි කිරීම උදෙසා සියත ගෙන යන වැඩපිළිවෙලට දැවැන්ත ශක්තියක් වන්නට මෙවන විට විවිධ සංවිධාන, පුද්ගලයන් සහ කණ්ඩායම් අප වටා එක් වෙමින් සිටිනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාව ශක්තිමත් කරමින් මසකට කල් ගිය ගව ඝාතනය නතර කිරීමේ යෝජනාව මේ මාතෘභූමිය තුළ ක්‍රියාත්මක කිරීම අප සියලු දෙනාගේ අරමුණයි. අපට සවියක් වෙමින් මේ මහා පුණ්‍ය කර්මය සඳහා සිවිල් සංවිධාන නියෝජිතින් සත්වා විහිංසාවාදී එකමුතු සංවිධානයක් බිහි කර ගනිමින් ගව ඝාතනයට එරෙහිව මෙලෙස පෙළ ගැසුණා. ගව ඝාතනය පිළිබඳව මේ 1800 ගණන්වල ඉඳලම අනපනක් තියෙනවා. ඒ නීතිය හැටියට නම් ඇත්තටම ගවයෙක් මරන්න ඉස්සෙල්ලා පැය 48ක් ප්‍රදර්ශනය කරලා තියන්න ඕනේ. මරණ එක ගැන පැය 24ක් ඒ අවට පරිසරයේ ඉන්න ජනතාවට දන්නන්න ඕනේ. පැය 24ක් ඇතුළත මේ සතා මරණවයි කියලා. අනිත් එක සතෙකුට බේරෙන්න තව සතෙක් මරන්නත් බෑ. ඒ වගේ තමයි ගෝඝාතක පනත ඉස්සෙල්ලාම 1800 ගණන්වල අඳුරලා දුන්නේ. නමුත් දැන් ඒවද වෙන්නේ? ගව ඝාතන ව්‍යාපාරය කියන්නේ මාෆියාවක්. මම ඒක බොහොම වගකීමෙන් යුතුව කියන්නේ එදා දත්පාතුමා ගමින් ගමට ගිහිල්ලා දුක් දැහැට බෙදවිද කිව්වේ එකයි. අපේ රටට කිරි උතුරවන්න නම් අවස්ථාවක් නම් එතුමා ගමින් ගමට කියපු ඒ ගව ඝාතනය නැවතිය යුතුමයි. ඉතින් මේක සටනක් විදියට මේ දොර තල්ලු කරන්න කාලයයි දෙන්නේ. අද මෙරටේ ගව ඝාතනයට තහනමක නීතියක් ඇත්තේ නැහැ. එම කිසිම ව්‍යවස්ථාවක් රටේ නැහැ. ඒ නිසා තමයි ගව ඝාතනය සහ ගවයින් ඝාතනය කිරීම පිණිස ප්‍රවාහනය කිරීම ආදී වැඩ කටයුතු ඉතාම බහුලව සිදුවන්නේ. ඒ සියල්ලට අපි නීති පනවමින් ඒවා එම ගව ඝාතනය තහනම් කිරීමේ වැඩපිළිවෙලට අපි යෑමට බලාපොරොත්තු වෙනවා. කද වෙනකොට ලංකාවේ පිළිකා රෝගීන් වසරකට 25,000ක් පමණ අලුතෙන් අපි හඳුනා ගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ලෝකයේ සෞඛ්‍ය අතින් නිර්දේශ රටවල් සියලුම රටවල් වලට නිර්දේශ දෙන තාක්ෂණික ආයතනයක්. ඔවුන් මස් මාංශ සම්බන්ධව 2014දී අපට ඉදිරිපත් කරපු ඒ නිර්දේශය. එනම් රතු මස් කියලා කියන්නේ ශීරපායි සතුන්ගෙන් ගන්නා සියලුම මස්. ඒතර ගව ඝාතනය, ගව මස් අපි මෙතන කතා කරන්නේ ගව ඝාතනය ගැන. ඒ වගේම ඌරු මස්, එළු මස් වගේ ශීරපායි සතුන්ගේ ගන්න සියලුම ගණයේ මස් වර්ග පිළිකා ජනක ආහාර. මේ ගව ඝාතනයට එරෙහිව ජනතා අදහස් කිහිපයක්. මිනිසා වෙතට සේවය දෙයි නිරතුරුව. ගවයින් මරණු කෙලෙසද
ඔබ දුක නැතුව අපේ මව් බිමට ඒටෝ කර දෙන්න අනේ ජාතියකට දේශයකට කිරි සපයපු කිරියම්මව රැකගන්නට ගවඝාතනයට එරෙහිව එදත් අදත් සටන් කරමින් සිටින ජාතියක් තමයි අපි. ඉතින් එදා අනගාරික ධර්මපාල ශ්‍රීමතානන් විසින් ආරම්භ කරපු මේ ගවඝාතනයට එරෙහි ව්‍යාපාරයට පණ දෙන්නට අද සමබර පුවත් අපිට හැමදාමත් ලබා දෙන සියත නිවුස් ආයතනය සූදානමින් සිටිනවා. ඉතින් මේ කරන මහා මෙහෙවරට මමත් විශ්වවිද්‍යාල තරුණයෙක් හැටියට මගේ උපරිම සහයෝගය ලබා දෙනවා. මම ශානුක කුමාර් සිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිට. ගවයාගෙන් ලබාගත හැකි සියලුම පෝෂණයන් ලබාගෙන අවසානයේ ඒ සතාව මස් කඩේට විකුණලා මස් ටිකක් ලබා ගැනීම මේ බෞද්ධ රට තුළ කරන ඉතා පිළිකුල් සහගත දෙයක්. මෙම ගවඝාතනය නැවැත්වීමට සියත ටීවී සිදු කරන මේ මාධ්‍ය සත්ක්‍රියාවට මගේ පූර්ණ සහයෝගය පළ කරනවා. සමගින් සියත සමස 6 ප්‍රධාන පුවත් විකාශය අවසන්. අපි අලි හමුවන්නේ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.